මම සෙපරේට්වෙන්න මගේ දරුවට මාස 9. එයාගේ ආත්මය බලගතුයි. ඒ දරුව මේ ලෝකෙට බිහිවෙන්න හිටපු දරුවෙක්. ඒ දරුවගේ අම්ම වෙන්න ඉඳලා තියෙන්නේ මම. තවත් කෙනෙක්ගේ දරුවෙක් අරගෙන තව මිනිහෙක් ගාවට ගියොත් කොහොම ප්‍රශ්න ඇති වෙයිද? මම කිව්වේ මම යකඩ ගෑණියෙක්. මම වැටි වැටි නැගිටිනවා මිසක් මාව කාටවත් වට්ටන්න හම්බ වෙන්නේ නැහැ කියන වචනේ කියලයි මං ගෙදරින් එන්නට පැස්සේ. අලි මිනිස් කෙටුම ප්‍රශ්න දීලා හිරු ගොඩක් දෙනෙක් අපිත් එක්ක පොළොන්නරුවෙදිත් අපිට කතා කරලා තියෙනවා. ඉතින් හඬපට කිහිපයක් හඬපට ඒ දේවල් අහනකොට අවුරුදු 14යිනේ ළමයි ගැහැණු ළමයි කතා කරන දේවල්. අම්ම කෙනෙක් තමන්ගේ පුතා වයිෆ්ට ආදරය කරනවට කැමති නැහැ. ආදරෙන් කතා කරනවට කැමති නැහැ. එතන අර ලොකු නිකන් ඒක ජෙලස් එකක් වගේ. ඉතින් මට උනේ දෙමාපිය මැදිහත් වෙලා තමයි මගේ පවුලට හානියක් වුණේ. මගේ හස්බන්ඩ්ගේ ෆැමිලි එකේ පැත්තෙන් ඒ දෙමාපිය මැදිහත් වෙලා. මගේ අම්මා ඉවසුවේ නැත්තම් අද අපිට තාත්තත් නැහැනේ. මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර් සුපර් කියන්නේ නිකන් නෙවෙයි. සම්පූර්ණම මහම්පිටිය ආරච්චිලාගේ පුෂ්පිකා සඳමානි දසිල්වා. උපන්ගම පොළොන්නරුව. වයස 31යි. 31යි. වයස ගැන බය නැහැ? නැහැ. ඇයි බය වෙන්නේ? සමනේ කාන්තාවන් කියන්නේ වයස කියන්නේ ඇත්තටම ඒක නම්බ එකක්. පාසල් ගියේ? පොළොන්නරුව තෝපාව මහවිද්‍යාලය. පවුලේ විස්තර? අපේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි අයියයි අක්කලා දෙන්නයි මමයි. මොනවද ඔබේ ව්‍යාපාර? මගේ තාත්තා කරන්නේ රයිස් මිල් මැෂිනරිස්. ඉතින් ඒ ව්‍යාපාරේ මම ඩිරෙක්ටර් කෙනෙක්. ඊට අමතරව ඉතින් මගේ පෞද්ගලික ව්‍යාපාර කියන්නේ ඉතින් බිස්නස් එකක් තියෙනවා. මොනවද? ඒක කියන්න ඕනේ. කියන්න බැරි ව්‍යාපාරයක්. ඕකේ. මොනවද ඔබේ ජීවිතේ ලැබූ ජයග්‍රහණ? මගේ ජීවිතේ ලැබපු ජයග්‍රහණ කිව්වොත් ඇත්තටම 2011 වසරේදී මම මිස් ශ්‍රී ලංකා වෙච්ච එක. ඒක මගේ ජීවිතේ මම ලැබපු ලොකු ජයග්‍රහණයක්. ඒ වගේම මගේ රට නියෝජනය කරන්න මම ලෝක රූ රචන තරගාවලියට ගියා. ඒක මගේ ජීවිතේ මම ලැබපු ලොකු ජයග්‍රහණයක්. ඒ වගේම මම මගේ පුතා හම්බෙච්ච දවස මව පදවිය. ඒක මගේ ජීවිතේ මං හිතන්නේ ගැහණු කෙනෙක් වුණාම ගැහණියක් ලබන උත්තරීතරම පදවිය තමයි මව පදවිය. ඒකත් මගේ ජීවිතේ ලැබපු ලොකු ජයග්‍රහණයක්. ආගම? කතෝලික. ජාතිය? සිංහල. බොහොම ආදරෙන් පිළිගන්නවා ස්ටෑන්ඩ් බයි විත් ලහිරු වැඩසටහනට පුෂ්පිකා. බොහොම ස්තුතියි වැඩසටහනට සහභාගී වුණාට. බොහොම ස්තුතියි. මට ආරාධනා කරාට ලහිරු. හරි, මට මේකට උත්තරයක් දෙන්න. දැන් ඔබේ ජීවිතේ ඔබ ජයග්‍රහණ ලැබලා තිබෙනවානේ ශ්‍රී ලංකා හැටියට 2011 දී ඔබ කිරුළ පළ දෙනවා. ලංකාවේ සුන්දරතම ලස්සනම යුවතිය හැටියටනේ ඒ ජයග්‍රහණේ. ජීවිතේ පරාජය වෙලා තිබුණාද ඔබ? ඔව් ලහිරු, මම 2010 වසරේදී තමයි මම මුලින්ම බියුටි පජන්ට් එකට මම සහභාගී වෙන්නේ. හැබැයි මට 2010 වසරේදී මට ජයග්‍රහණය කරන්න හම්බුනේ නැහැ. මම මිනි ටයිටල්ස් 3ක් මම ජයග්‍රහණය කරනවා. top 5 select වෙනවා. හැබැයි එදා මට ජයග්‍රහණය කරන්න හම්බුනේ නැහැ. හැබැයි මගේ හිතට මට ලොකු කනගාටුවක් ආවා. මට අඩුම තරමේ first runner up, second runner up වත් මට ලැබෙන්න තිබුණා කියලා. එතනදී මම ගොඩක් කඩා වැටුණා. මම ගොඩක් ඇඬුවා. හැබැයි ගෙදර කට්ටිය මගේ අම්මා තාත්තා සහෝදර සහෝදරිය මාව ශක්තිමත් කරා. අඬන්න එපා. ඔයාලට තවත් chances තියෙනවා. ඔයාලට වයස තියෙනවා කියලා. ඉතින් ඒ වෙලාවේ මම හිතන්නේ ඒක පරාජයක් තමයි. ඒ වසරේදී මට ඒ ලැබපු දේ, ඒ අත්දැකීම මම හිතන්නේ ඒ පරාජය ජයග්‍රහණයක් උඩ සලකලා තමයි මම ආයෙ නැවතත් 2011 වසරේදී මම මිස් ශ්‍රී ලංකා තරගාවලියට මම සහභාගී වෙන්නේ. ඉතින් මං හිතන්නේ හැමෝටම පරාජය කියන දේ, පරාජයෙන් අපි ලබන අත්දැකීම මේ හොඳ පණරයක් වෙනවා අපිට ඊළඟ ස්ටෙප් එකට. මම හිතන්නේ එහෙමයි. මොකද මම 2010 වසරේදී මම
රූපන ශේෂත්‍රයට බියුටි පජන්ටුලට මම අලුත් කෙනෙක්. මොකද මම එන්නේ ගමකින් පොළොන්නරුවෙන්. එතකොට මගේ හිතේ බයක් තියෙනවා තිබුණ ඇත්තටම තිබුණා ලහිරු. මොකද මේ මම පොළොන්නරුවේ ඉඳන් ඇවිල්ලා මම අපහසුතාවයට පත්තෙයිද? කට්ටිය මාව හැල්ලුවට ලක් කරයිද? මට කැපිලි කෙටලි එයිද? ඒ වගේ නොයෙකුත් දේවල් මගේ ඔළුවේ වැඩ කරා. හැබැයි මාව ධෛර්යමත් කරේ මගේ අම්මා, මගේ අක්කා ඒගොල්ලෝ තමයි. ඉතින් හැබැයි මට ලොකු ශක්තියක් වුණා මගේ පවුලේ අය. ඉතින් හැබැයි මම හිතනවා මට ඒ 2010 වසරේදී ඒ මම ලැබපු අත්දැකීමෙන් මම ලොකු දෙයක් මම ඉගෙන ගත්තා ලහිරු. ඉගෙනගෙන තමයි මම 2011 වසරේදී මම හොඳ සැලැස්මක් ඇතුව මම පාටිසිපේට් කරේ 2011දී. හැබැයි ඒක මම නියමටම මම ප්ලෑන් එකක් ඇතුව මම ජයග්‍රහණය කරා. සරුබ ජීවිතයේ ඕනතයක් ප්ලෑන් කරනවද? ඔව්, අනිවාර්යෙන් ලහිරු. මොකද මම හැමදේම කරන්නේ ප්ලෑන් එකක් ඇතුව. මම හොඳට මම ගොඩක් වෙලාවට මේ ළඟ බලලා තීන්දු තීරණ ගන්න කෙනෙක් නෙමෙයි. එහෙම ගත්ත අවස්ථා තිබුණා. හැබැයි ඒ වෙච්ච වැරදි අඩුපාඩු අපි බලන්න ඕනනේ. වැරදි අඩුපාඩු වුණාට කමක් නැහැ. ආයෙත් ඒ වැරදි අඩුපාඩු වෙන්නේ නැති වෙන විදිහට අපි ජීවත් වෙන්න එපා. ඉතින් ඒ නිසා මම ගොඩක් වෙලාට ඉතින් අපි අත්දැකීම් ලබන්න අපි වයසට යනකොට මේ අපි අර මීට අවුරුදු 5කට කලින් හිටපු කෙනා නෙමෙයි තව අවුරුදු 5කින් ඉන්නේ. අපිට මිනිස්සු හම්බ වෙනවා, අපිට නොයෙකුත් යාළුවෝ හම්බ වෙනවා, අපිට එක එක සමාජ මට්ටම් වල මිනිස්සුන් හම්බ වෙනවා, ඒගොල්ලන්ගේ අත්දැකීම් අපි ෂෙයා කරගන්නවා. එතකොට අපි වුණත් අපි හිතන පතන විදිය වෙනස් වෙන්න පුළුවන්. අපේ ජීවිතේ අපි ලැබපු පරාජය නිසා, අපි ලැබපු අත්දැකීම් නිසා අපි හිතන පතන විදිය වෙනස් වෙන්න පුළුවන්. මොනවද ඔබේ ජීවිතේ ලැබූ පරාජය? මම නම් ලහිරු එහෙම මගේ ජීවිතේ පරාජය වුණා කියලා හිතන්නේ නැහැ කිසිම තැනකදී. හැබැයි සමහරක් අවස්ථාවලදී අපි ගත්ත හදිස්සියෙන් ගත්ත තීන්දුව తీරන නිසා පසුතැවිලි වෙච්ච අවස්ථා තිබුණා, නැතුව නෙමෙයි. හැබැයි ඒ දේවල් මම හිතලා දුක් වෙන කෙනෙකුත් නෙමෙයි, ආපස්ස හැරලා බලන කෙනෙකුත් නෙමෙයි. හැබැයි මම අනාගතය ගැන හිතන කෙනෙක්. ඔබ දෛවීය විශ්වාස කරනවද? අනිවාර්යෙන්. සමහරකට මම වුණත් ඔයා වුණත් අද රැයට මේ තීරණය කරන්න පුළුවන්. අපි අද රැයට මෙන්න මෙහෙ යනවා, යාළුවොත් එක්ක දිනයකට යනවා. හැබැයි ඔයා හිතන්නේ නැති විදියට ඒක වෙනස් වෙනවා. ඔයා හිතන දේ ඔයාගේ ස්ක්‍රිප්ට් එකට අනුව ලියවිච්ච දේ තමයි වෙන්නේ. හරි, මට මේකට උත්තරයක් දෙන්න. ඔබේ ඔය කියන ස්ක්‍රිප්ට් එක වෙනස් කරන්න හම්බුනා නම් ජීවිතේ ඔබ වෙනස් කරන තැන් තියෙනවද? මගේ දෛවයේ මං පෙරාත්මය කරපු පව්පින් අනුව තමයි මගේ දෛවයේ ලියවිලා තිබ්බේ ලහිරු. මට වෙනස් කරන්න පුළුවන් නම් මට වෙනස් කරන්න ඉතින් බැහැනේ. උන දේවල් උනානේ. මම වෙනස් කරන්න තිබ්බනම් පුළුවන් උනන ඔබ වෙනස් කරනවද? වෙනස් කරන්න පුළුවන් නම් ඉතින් කරන්න බැරි දෙයක් නේ. කොහොමද අපි කරන්න බැරි දෙයක් ගැන අපි කතා කරලා තීරමක් නැහැනේ. මම හිතන්නේ උන දෙයින් අපි අත්දැකීමක් අරගෙන මින් ඉදිරියට ඒ වැරද්ද නොවන වෙන විදියට ජීවත් වෙන එක තමයි මගේ ප්ලෑන් එක. මං කොයි වෙලාවකවත් උණ වැරද්ද ඉතින් උණ දේවල් හදන්න බෑනේ. වෙලා ඉවරයිනේ. එතකොට අපි ඔළුවෙන් හප්පි හැම තීන්දුව තීරණයක්ම අපි ගන්නවා. හරි, මට මේකට උත්තර දෙන්න. දැන් ඔබ ඔය කියන විදිහට දෛවය සහ වැරද්ද මේ හැම දෙයක්ම ගත්තම ඔබේ ජීවිතේ යම් තැනක වැරදුනා කියමුකෝ. ඒ වැරදුනේ ඔබ නිසාද නැත්නම් දෛවයේ ලියලා තිබ්බ විදිහටද? ඔය කියන විදිහට. මෙහෙමයි. මම කරපු පෙර ආත්මය කරපු පව්පින් අනුව තමයි පවක් නිසා අපිට මොනා හරි ජීවිතේ අපිට වැරදීම් වෙලා ඇතිනේ. හරිද? එතකොට මම කියන පුද්ගලයා, පුෂ්පිකා කියන පුද්ගලයා ඒ මට වැරදිච්ච තැනේදී ඒ මගේ දෛවයේ ලියවිච්ච දේ තමයි ඒ ඇත්තටම උනේ. සමහරක් වෙලාවට මම වැඩිය දුරදිග හිතලා බලන්න නැතුව මම මගේ ජීවිතේ මන් තීන්දුව තීරණ ගන්න ඇති. හැබැයි ඒක ඔය කියන්නේ විවාහයද? මගේ විවාහය. ඉතින් මම හිතන්නේ ලහිරු ඒක ඇත්තට මේක දෛවය. මම හිතන්නේ මේ ඔබට කරන්න දෙයක් නැහැ. කරන්න දෙයක් නැහැ. මම හිතන්නේ ටැවෝන් සල්වටෝ කියන දරුවා මේ ලෝකෙට බිහිවෙන්න හිටපු දරුවෙක්. එයාගේ ආත්මය බලගතුයි. ඒ දරුවා මේ ලෝකෙට බිහිවෙන්න හිටපු දරුවෙක්. ඒ දරුවගේ අම්ම වෙන්න ඉඳලා තියෙන්නේ මම, පුෂ්පිකා කියන කෙනා. එතකොට ඒ දරුවා මගේ බඩට එන්න ඒ දරුවා
අපේ මොකක්හරි ආත්මය බැඳීමක් තියෙනවානේ දෛවය කියන දේ මම විශ්වාස කරනවා. ඉතින් මම හිතන්නේ සමහරක් දේවල් අපේ ජීවිතයේ ලහිරු දේවල් ලැබිලා සමහරක් ඒ ලැබිච්ච දේවල් අපේ ජීවිතයේ දෙයක් ලැබිලා අපිට ඒ දේ නොලැබිලා යනවා තව දෙයක් හම්බ වෙලා. ඉතින් අපි දැන් හිතන්න ඕනේ අපිට ලැබිච්ච දේ ගැන අපි සතුටු වෙලා නොලැබිච්ච දේ ගැන අපි පසුතැවිලි වැඩක් නැහැනේ. දැන් මේ වැඩසටහන ගැන අපි දෙන්න කතා කරද්දී වැඩසටහනක් කලින් ඔබ කිව්වා ඔබ බොහොම කැමතියි කතා කරන්න මේ සිංගල් මාම් කියන කන්සෙප්ට් එක. ඔව්. ඒක ඔබට බොහොම සමීපයි. ඔව්. ඒකේ තියෙන වැඩිපුරම හොඳද නරකද අභියෝගද ප්‍රශ්නද? සිංගල් මාම් කියලා කියන්නේ ඒක සෑහෙන අමාරු දෙයක් ලහිරු. අම්මා කෙනෙක් උන කෙනෙක් තමයි අම්මා කෙනෙක්ගේ වටිනාකම, අම්මා කෙනෙක්ගේ වගකීම, අම්මා කෙනෙක් දරුවෙක් හදන්න කොච්චර මහන්සි වෙනවද කියන දේ ඒකේ අමාරුකම තමයි අම්මා කෙනෙක්. මොකද මම වුණත් ඉස්සර මේ මගේ තාත්තට අම්මට වැඩිය ගොඩක් ලැබී. හැබැයි මම අම්මා කෙනෙක් උන දවසේ මගේ දරුවා බිහි කරපු වෙලාවේ ඒ වෙලාවේ පස්සේ අපි දරුවව නිදි මරාගෙන දරුවට ලේකිරි කරලා අපි දරුවට ලොකු දෙයක් අපි කැපකිරීමක් කරනවානේ. එතකොට තමයි මම තේරුම් ගත්තේ මගේ අම්මා මාව හදන්න කොච්චර දුක් විඳින්න ඇද්ද. එතකොට තමයි මම වුණත් අම්මට ගොඩක් ඇටැච් වෙන්න ගන්නෙ. يعني අම්මා කෙනෙක් වෙලාම බලන්න ඕනේ ලහිරු. ඒ අම්මා කෙනෙක්ගේ කැපකිරීම අම්මා කෙනෙක්ටම තමයි තේරෙන්නේ. ඒක ලොකු අභියෝගයක් ලහිරු. මොකද සිංගල් මාම් කියලා කියන්නේ හස්බන්ඩ් එක්ක ඉන්නකොට මේ හස්බන්ඩ් ඉන්නානේ හම්බ කරන්න අනිත් ප්‍රශ්න සදන්න හස්බන්ඩ් ඉන්නවා. අම්මා කෙනෙක් විදියට ගෙදරට වෙලා දරුවා බලාගෙන ගෙදර වැඩ ටික කරගෙන හස්බන්ඩ්ගේ වැඩ ටික කරගෙන තමයි ගොඩක් වෙලාවට මේ ඒ භූමිකාව කරන්නේ. සමහර කට්ටිය ඉන්නවා හස්බන්ඩ් රසාවට යනවා, අම්මලා රසාවට යනවා, දරුවෝව හදන්න දෙමාපිය උදව් කරනවා එහෙම. මම හිතන්නේ අම්මා කෙනෙක් විදියට දරුවෙක් එක්ක තනි වුණාම හරිම අමාරුයි. පොඩි දරුවෙක් එක්ක අම්මා කෙනෙක් කොට්ටු වෙනවා කියලා කියන්නේ දරුවගේ වැඩ කරන්න ඕනේ. ගෙදර වැඩ කරන්න ඕනේ. උයන පියන වැඩ ටික කරන්න ඕනේ. ළමයාගේ ඉස්කෝලේ යන වැඩ ටික කරන්න ඕනේ. මේ හැමදේම ඔයා හිතන්න හස්බන්ඩ්ගේ රාජකාරියත් සිංගල් මාම් කියන්නේ මේ අම්මගේ තාත්තගේ භූමිකා දෙකම කරන්න වෙනවා අම්මා කෙනෙක්ට. ඉතින් ඒක ලොකු වගකීමක්, ලොකු අභියෝගයක්, ඒක ලොකු මානසික පීඩනයක්. නමුත් මම හිතන්නේ කවදාකවත් සිංගල් මාම් කෙනෙක්ට අම්ම කෙනෙක් වෙන්න දෙවියන් වහන්සේගේ ආශිර්වාදය දුන්නා නම් ඒ එතනින් එහාට ඒ අභියෝග ටික ජය ගන්නත් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය තියෙනවා ලහිරෝ. මම හිතන්නේ අපි මොන ප්‍රශ්න ගැටළු ආවත් අපි ඒ ප්‍රශ්න වලට මූණ දෙන්න වෙනවනේ. අපිට ඒ ප්‍රශ්න වලින් පැනලා යන්න බැහැනේ. අපි දරුවෙක්ව මේ ලෝකෙට බිහි කරලා අපි සෙපරේට් වුණාට පස්සේ අපිට දරුවන් අහක දාන්නත් බෑ. අපේ ජීවිතය මේ කඩා කප්පල් කරගන්නත් බෑ. ගෑණිය කියන්නේ ශක්තිමත්නේ. දරුවෙක්ගේ වේදනාව දරා ගන්න පුළුවන් නම් මේ ලෝකෙට බිහි කරලා ඉතිරි ප්‍රශ්න අපිට ලොකු ප්‍රශ්න නෙමෙයි මම නම් හිතන්නේ. ඉතින් මම හිතන්නේ අම්මා කෙනෙක් වුණාම, අම්මා සිංගල් මාම් කෙනෙක් වුණාම අම්මගේ තාත්තගේ ඒ භූමිකාව තනියම කරන්න වෙනවා. අනිත් එක ඔබේ විවාහය දෙදරන්නේ ඔබේ වයස කීයද? මට අවුරුදු 28යි. මගේ දරුවට මාස 9යි. මාස 9යි. අවුරුදු 28ද කොහොමද ඔබ දැන් ඔබ අවුරුදු 31යි. 31යි නේ. කියන්නේ අවුරුදු 4ක් විතර ගිහිලා දැන් නේ? 3ක්? දැන් 3කට වැඩි. දැන් මට මේක අවංක පිළිතුරක්. දැන් ඔබ කතා කරන බොහොම හයියට ඔය කතා කරන දේවල් ඒ මොහොතේදී ඔබ ඔය ස්ථාවරයේදීම ස්ථාවරයේමද හිටියේ නැත්නම්
ඇත්තට මේ මොහොත මීට වඩා ස්ට්‍රගල් කරාද? ඒ වෙලාවේ ඇත්තටම බොරු කියන්න ඕනේ. ඒ වෙලාවේදී මට තිබුණ රාජකාරිය තමයි මම අම්ම කෙනෙක් විදියට මගේ හස්බන්ඩ්ව මගේ දරුවව බලාගත්තේ. ඒක මං හරියටම මම කරා. ඒකට මුකුත් කියන්න බෑ කාටවත්. හැබැයි ඒ වෙලාවේදී හස්බන්ඩ් හිටියනේ. හම්බ කරලා කණ්ඩ බොණ්ඩ දීලා ඒ දේවල් ටික කරන්න හස්බන්ඩ් හිටියනේ. ඒ වෙලාවේදී මේ මගේ හිතේ ශක්තිය තිබුණ නැතුව නෙමෙයි. හැබැයි මං ගෙදරින් එළියට බහිනකොටත් මම කිව්වේ මම යකඩ ගෑණියෙක්, මම වැටි වැටි නැගිටිනවා මිසක් මාව කාටවත් වට්ටන්න හම්බ වෙන්නේ නැහැ කියන වචනේ කියලයි මං ගෙදරින් එළියට පැස්සේ. හැබැයි ඒ විදියටම මම දන්නවා මං හිතට එකඟව මං අවංකව ජීවත් වෙන කෙනෙක්. ඒක කාටවත් මුකුත් කියන්න බෑ. මොකද කවුරුණත් දන්නවා මම මැරි කරාට පස්සේ මං මගේ ෆැමිලි එකට මගේ ෆැමිලි එක තමයි මගේ ජීවිතේ පළවෙනි තැන. මට මේ ලෝකේ වටින්නේ මගේ ෆැමිලි එක, මගේ හස්බන්ඩ්, මගේ දරුවා, මේ ෆැමිලි එක. ඒක තමයි මට වටින්නේ. හැබැයි අවුරුද්දයි මාස 8ක් මම කැපකිරීම කරා. මගේ පවුල් ජීවිතය වෙනුවෙන් මං නොයෙකුත් මොන ප්‍රශ්න ගැටලු තිබ්බත් මම ෆැමිලි එක වෙනුවෙන් මං ඕනම දුකක් මං දරාගෙන හිටියා. ඔය ජීවිතේ ලහිරු අපේ ජීවිතේ අපිට මේ කවුරුත් සර්ව සම්පූර්ණ නැහැනේ. කවුරුත් ගැලපෙන්නේ නැහැනේ. නොගැලපෙන දෙන්නෙක් තමයි මේ බඳින්නේ. ගලප ගන්න වෙනවා. ඉතින් එතනදී අපි එජස් උන් නැත්තම් ගෑණියෙක් විදියට මම හිතන්නේ ගොඩක් ඉවසීම තියෙන්න ඕනේ. ඒ වගේම නම්‍යශීලී වෙන්න ඕනේ. ඉවසන තරමට මම නම් මගේ ජීවිතේ මම ගොඩාක් ඉවසපු කෙනෙක්. දැනටත් ඉවසන කෙනෙක්. මං හිතනවා මේ මගේ සමහරක් යාළුවෝ අහනවා මේ ඔයාට මාර ඉවසීමක් නේ තියෙන්නේ කියලා. ඒ ඉවසීම ලැබෙන මේ අන්තිමට ලැබෙන ප්‍රතිඵලය එක මාර දෙයක් ලහිරු. ඒක හරි වටින දෙයක්. ගෑණියෙක් වුණාම ඉවසන්න ඕනේ. මගේ අම්මලා තාත්තලා වුණත් අද එකට ජීවත් වෙන්නේ මගේ අම්මා ඉවසපු නිසානේ. මගේ අම්මා ඉවසුවේ නැත්තම් අද අපිට තාත්තත් නැහැනේ. අද අම්මයි තාත්තා එකට ජීවත් වෙනවානේ. ඉතින් ඒ වගේ මම හිතන්නේ ගෑණියෙක් වුණාම පුළුවන් තරම් ඉවසන්න ඕන ලහිරු. ඒක තමයි පෞල් ජීවිතේ සාර්ථකත්වය රඳාපවතින දෙයක් වගේම හස්බන්ඩ් ඉවසන්න ඕනේ. හස්බන්ඩ් ඉවසන්න ඕනේ. ගැහණිය විතරක් නෙමෙයි. අපි හැම ප්‍රශ්නයකදීම අපි මේ අපි කසාද බඳින්න ලහිරු. මේ ඉස්සර තිබුණනේ උඩරට ප්‍රමේයට බඳිනකොට ඔළුවට දානවනේ ඉරයි හඳයි. එතකොට අපි බඳින්නේ ඉර හඳ තියෙන තාක්කල් අපි ජීවත් වෙනවා. මැරෙන තුරාවට අපි ඉර හඳ වගේ ජීවත් වෙනවා කියන අර්ථය තමයි එතන තිබ්බේ. අද ලංකාවේ 10 දෙනෙක් ගත්තොත් 9ක් ඩිවෝස්. අද කසාද බඳිනවා හිට ඩිවෝස් වෙනවා. ඇයි? එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා ලහිරු. මොකද ෆැමිලි එකක් කියලා කියන්නේ මේ ලෝකේ වටිනම දේ තමයි ෆැමිලි එක කියන්නේ. පවුලක් කඩනවා කියන්නේ මේ ලෝකේ තියෙන ලොකුම පවුල තමයි මේ පව තමයි පවුලක් කඩනවා කියන එක. එතකොට හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් ගත්තොත් දරුවෙක් ඉන්නවා නම් හස්බන්ඩ්ගේ දෙමාපියෝ හෝ වේවා වයිෆ්ගේ පැත්තේ දෙමාපියෝ හෝ වේවා ඒ දෙගොල්ලොම උදව් කරන්න ඕනේ. පවුලක ප්‍රශ්නයක් තියනවා නම් ඒ ප්‍රශ්නේ හරියාකාරව කාගෙවත් පැත්තක් ගන්න නැතුව වැරද්දක් වෙලා තියනවා නම් ඒ වැරදි නිවැරදි කරලා දීලා තේරුම් කරලා දීලා වැරදි අඩුපාඩුකම් පෙන්නලා දීලා ඒ පවුල සාර්ථකව ගෙනියන්න අපිට උසාවි පොලිසියෝනෙත් නැහැ. දෙමාපිය දෙගොල්ලෝ ඇති හොඳටම පවුලක් සමගි කරන්න. අපි පොලිසියන්න ඕනේ නැහැ. අපි ලෝයර්ස්ලා ගිහිල්ලා හම්බෙන්නේ හම්බ වෙන්න ඕනේ නැහැ. ලෝයර්ස්ලා ඉතින් කොහොමත් ඉතින් ඒගොල්ලන්ගේ වෘත්තියනේ නීතිකරණ එක නේ. එතකොට අපි බලන්න ඕනේ අපේ පවුල් ජීවිතයේ ප්‍රශ්න ගැටලු අපි විසඳගන්න. දෙමාපියෝ දෙගොල්ලම. ඉතින් මම හිතන්නේ අද ලංකාවේ ගොඩක් ඔය වගේ ප්‍රශ්න ගැටලු වලට හේතුව තමයි පවුල් මැදිහත් වෙනවා ලහිරු. දෙමාපියෝද? දෙමාපියෝ. දෙමාපියෝ අනිවාර්යෙන්ම මේ
ඔබ ඒ කියන්නේ ඔබට තියෙන අත්දැකීම් එක්කද ජීවිතේ? මට තියෙන අත්දැකීම් එක්කත් ඇත්තරම මට උනේ දෙමාපිය මැදිහත් වෙලා තමයි මගේ පවුලට හානියක් උනේ. මගේ හස්බන්ඩ්ගේ ෆැමිලි එකේ පැත්තෙන් ඒ දෙමාපිය මැදිහත් වෙලා. ඉතින් අපි දෙන්න කැමැත්තෙන් තමයි අපි විවාහ වුණේ. ඉතින් එතකොට අපි කැමැත්තෙන් කසාද බැන්දරන් අපේ ප්‍රශ්න ගැටළු අපි විසඳගන්න ඕනනේ. දරුවකින්නකොට අපිට හිතන්න වෙනවනේ. මම කියන්නේ මෙහෙමයි. සමහරක් පවුල් තියනවා ලහිරෝ අර ගෑනුන්ට හිරිහැර කරගෙන දරුවන්ටත් හිරිහැර කරගෙන ගහනවා බීලාවිලා ගහනවා ඒ වගේ මේ ලයිෆ් එකක් තියෙන කෙනෙක් නම් ඇත්තටම ඒ වගේ පවුලකින් අයින් වෙන එක තමයි සුදුසුම දේ. හැබැයි සාධාරණ හේතු තියනවනේ. ඒ කියන්නේ අපිට හදාගන්න පුළුවන් මේ ප්‍රශ්න තියෙනවා නම් ඒ වගේ තැනකදී මම හිතන්නේ දෙමාපියෝ ඉන්වෝල්ව් වෙලා ඒ වගේ පවුල් සමග කරන එක තමයි හොඳම දේ. ඉතින් මම හිතන්නේ ගොඩක් වෙලාවට ලංකාවේ මම දැකලා තියෙනවා ගොඩක් වෙලාවට ඔය ලේලිලා නැන්දම්මලා අතර ගොඩක් ප්‍රශ්න ඇති වෙනවානේ. ඉතින් කසාද බැන්දාම වෙනමින්න තරමටත් හොඳයි. ඒකේ ඇත්තක් තියෙනවා. මොකද අපි වුණත් මගේ හැට මම දැකලා තියෙනවා කොච්චර පවුල් මම දැකලා තියෙනවද එහෙම. ඒ වෙනම ඉන්න කියන කතාව ඇත්ත. මොකද සමහරක් වෙලාවට ඉතින් අර අම්ම කෙනෙක් තමන්ගේ පුතා තව මේ වයිෆ්ට ආදරය කරනවට කැමති නැහැ. ආදරෙන් කතා කරනවට කැමති නැහැ. එතන අර ලොකු නිකන් ඒක ජෙලස් එකක් වගේ ඉතින්. මම හිතන්නේ ඒක දෙමාපියොත් තේරුම් ගන්න ඕනේ. හස්බනුත් දැනගන්න ඕනේ. අම්මවත් ආදරෙන් තියාගෙන තමන්ගේ වයිෆ්වත් ආදරෙන් තියලා ඒ දෙගොල්ලන්ටම මේ සලකගෙන හිටියහම ඒ හැමදේම සමබරව කරගෙන ගියොත් බුද්ධිමත් විදියට ඒ හැමදේම කරොත් මම හිතනවා මේ හැමදේම අපිට බැලන්ස් එකේ කරගන්න පුළුවන් කියලා. දැන් ඔබට ඉන්නේ පුතෙක්නේ. මට පුතෙක් ඉන්නේ. කවදාද ඔබටත් ඔය කියන දේම හිතෙයිද දැනෙයිද? පුතා මම කියන දේ තමයි මම ඒක මං කාටත් කියන දෙයක්. මට වෙච්ච දේ මගේ පුතාගේ ලේලිට වෙන්න මම ඉඩ තියන්නේ නැහැ ලහිරු. මොකද මම ගොඩක් මගේ දරුවත් එක්ක මම හරිම කිට්ටුයි. මොකද මගේ ළමයට වුණත් මං උපරිම නිදහස දෙනවා. මම ඒගොල්ලන්ව හිර කරලා හදන්නේ. ඒ දරුවා මේ ලෝකෙට බිහි වෙනකොට ඒ දරුවගේ ඇඟ ඇතුලේ නොයෙකුත් හැකියාවන්, දක්ෂතා, අදහස් තියෙනවා. හැබැයි මම දකින ලංකාවේ ගොඩක් දෙමාපියෝ ඒ ළමයිගේ තියෙන නිදහස අයිති ලෙස මේ ප්‍රයෝජන ගන්න මේ ඉඩ දෙන්න ඕනෙත් නැහැ දෙමාපිය වශයෙන්. හැබැයි මම දකිනවා ගොඩක් වෙලාවට දෙමාපියෝ අර හිර කරනවා ළමයිගේ තියෙන අර මේ දක්ෂතාවය, ළමයිගේ හැකියාව, ඒ දේවල් එක්ක කතා කරන්නේ නැහැ, ඒවා යටපත් කරන්න හදනවා. සමහරක් වෙලාවට දෙමාපියන්ට ඕන දේවල් දරුවන්ට කියලා කරව ගන්න හදනවා. හැබැයි මම හිතන්නේ මගේ පුතාටුණත් මන් දෙන අවවාදය තමයි ලහිරු මේ පුතේ, ඔයා දක්ෂ මොනාටද? එයා දක්ෂ මොකටද? මං එයාව අනිවාර්යෙන් ඒ පැත්තෙන් යවනවා. ඔයාට ආදරය කරන ඒ වයසදී ඉගෙන ගන්න ඕන කාලේ අපි ඉගෙන ගන්න එපයි. ආදරය කරන කාලේ අපි ආදරය කරන්න ඕනේ. කසාද බඳින්න ඕන කාලේ කසාද බඳින්න ඕනේ නේ. ඉතින් ඔය පියවරවල් ටික අපි පටලගත්තොත් ඉගෙන ගන්න කාලේ අපි ආදරය කරන්න ගියොත් මොකද වෙන්නේ? ආදරය කරන්න කාලේ අපි කසාද බැන්දොත් මොකද වෙන්නේ? කසාද බඳින කාලේ ළමයි හැදුවොත් මොකද වෙන්නේ? මුළු ජීවිතයම ඉවරයිනේ ලහිරු. අනිත් එක තමයි කසාදය කියන දේ හරි කෙනා තෝරගත්තේ නැත්තම් එතනත් ලොකු ප්‍රශ්නයක්නේ. මුළු ජීවිත කාලෙම ලොකු ප්‍රශ්නයක්නේ. ඉවරයක් නැහැ. ඉවරයක් නැහැනේ. ඉතින් අර අපි ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගන්න අර විෂයන් 10 වගේ මේ අර විවාහය කියන දේත් ඇත්තටම නිකන් අර මේ එක වසරේ ඉඳන් අර විෂයන් ඉගෙනගෙන යන සබ්ජෙක්ට් එකක් වගේ මේ හොඳට අධ්‍යයනය කරලා හොඳට ඔළුවෙන් ගන්න උන තීරණයක්නේ. විවාහය කියන්නේ තදවතින් ගන්න උන තීරණයක් නෙමෙයිනේ. ඇත්තටම කිව්වොත් සෙල්ලමක් නෙමෙයිනේ. ඒක සෙල්ලමක් නෙමෙයිනේ. දැන් අපි බැඳවත් අපි නීතියෙන් වෙන්න උනත් දරුවෙක් ඉන්නවා නම් ඒ බැඳීම කඩන්න බැහැනේ. නීතියෙන් වෙන්න උනත් එක්කෝ ඒ ෆැමිලි එකේ අම්මා නැති වෙන්න ඕනේ ඒ බැඳීම නැති කරන්න නම්, එක්කෝ තාත්තා නැති වෙන්න ඕනේ ඒ බැඳීම නැති කරන්න නම්, එක්කෝ දරුවා නැති වෙන්න ඕනේ. ඒක පවුලක් කියන්නේ ඒක මාර මේ ඒක ශක්තියක් නේ. ඒක ලොකු මේ බැඳීමක්. ඒ බැඳීම කඩන්න නම් අපි නීතියෙන් වෙන්න උනත් අපේ හෘද සාක්ෂිය අපි කතා කරනවා මගේ දරුවා, මගේ දරුවගේ තාත්තා. අපි නිදා ගන්න යද්දි උනත් අපේ හෘද සාක්ෂිය කතා කරන වෙලාවක් එනවා. අපිට එතනින් ගැලවීමක් නැහැ.
ඉතින් මම හිතන්නේ ලහිරු මගේ දරුවට මම දරුවගේ ලේලිටවත් මගේ දරුව තාම පොඩි ඒ ගැන අපි කතා කළ යුත්තේ නැහැ. නමුත් අහපු ප්‍රශ්නට මම උත්තර දෙන්නේ ඒ දරුවට මං එහෙම කරන්නේ නැහැ ලහිරු. මොකද කාගිරි අම්ම කෙනෙක්ගේ තාත්තෙක් දුවක් මමත්. ඒ වගේම ඒ දරුවත් කවදර දවසක සාද බඳිනකොට ඒ දරුවත් කාගිරි අම්ම තාත්තෙක්ගේ දරුවෙක්. අපි බලන්න ඕනේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපි අපේ දරුවා කියලා අපි අපේ දරුවගේ පැත්ත ගන්න අවශ්‍ය නැහැනේ. අපිට ඇහුම්කන් දෙන්න පුළුවන්නේ, අපිට කතා කරන්න පුළුවන්නේ. අපි සර්ව සම්පූර්ණ මිනිස්සු නෙමෙයිනේ, මිනිස්සුනේ වැරදීම් කරන්නේ. ඉතින් මං හිතන්නේ මගේ දරුවට මං පොඩි කාලේ ඉඳන්ම මං උපරිම නිදහස දෙනවා හොඳ දේවල් කරන්න. ඒ වගේම මේ ලෝකේ යන තාක්ෂණෙත් එක්ක හැමදේම අපිත් අප්ඩේට් වෙනවා, ඒ දේවල් ගැන අපි කතා කරනවා. එයාට මගේ දරුවට මං පොඩි කාලේ ඉඳන් පිළිවෙල කියන දේ මං උගන්වනවා. ඒ වගේම ගුණ යහපත්, හොඳ පුරුදු, මිනිසුන්ගේ තෙතමනය මොකද්ද, ඒ හැමතේම මම උගන්වනවා දරුවට. කියන අම්මා සහ තාත්තා කියන දෙන්නගෙම වගකීම ඔබේ අතේ. මම කරනවා. මොකද මගේ දරුවා කොයි වෙලාවෙත් අම්මටයි තාත්තටයි දෙන්නටම මගේ පුතා ආදරෙයි. හැබැයි කොයි වෙලාවකවත් එයා කියන්නේ නැහනේ අම්මි මට ඕනේ අම්මි. එයාගේ ලෝකේ අම්මයි තාත්තයි දෙන්නම මම. එයා කොයි වෙලාවකවත් මන් දන්නව මාව දාලා යන්නේ නැහැ කියලා. එයා මට ගොඩාක් එකතුයි. මට ගොඩාක් ආදරෙයි. මටත් එයා නැතු ඉන්න බෑ, එයාටත් මන් නැතු ඉන්න බෑ. හරි. ඔබට මේ කොයිතරම් දරුණද මගේ වැඩසටහනට මම සහභාගී වුණු ඉල්මිනී තෙන්නකෝන් ප්‍රවීණ රංගන ශිල්පිනියගේ කතාව. ඒක ලහිරු මගේ හදවතට මට ඇත්තටම වැදිච්ච කතාවක්. මගේ ඇස්වලට කඳුළු ආවා. මොකද මේ මමත් නිල්මිනි තෙන්නකෝන් වගේ මමත් ඒ අමාරු කාලේ මමත් පාස් කරගෙන ආව කෙනෙක්. එයාගේ දරුව දැන් ලොකුයි. මගේ දරුවට අවුරුදු 4යි. මම සෙපරේට් වෙන්නේ මගේ දරුවට මාස 9. එතකොට එයා ඒ කියපු කතාත් එක්ක මට ඇත්තටම ගැහැණිය තමයි ලහිරු හැම පැත්තෙම තැලෙන්නේ තැවෙන්නේ. වැරදි වෙන්නේත් ගැහැණිය. නරක නාම අහගන්නෙත් ගැහැණිය. හැම පැත්තකින්ම දුක් විඳින්නෙත් ගැහැණිය. පුදුම දෙයක් නේක. හැම ප්‍රශ්නෙටම මූණ දෙන්න වෙන්නේ තනියම දරුවොත් එල්ලගෙන. දරුවන්ගේ වැඩ කටයුතු, ගෙදර වැඩ කටයුතු, දැන් හස්බන්ඩ්ගේ ජොබ් එකත් අපිට කරන්න වෙලා, ගෙදරට බඩු මුට්ටු ගේන වැඩ ටික, ගෙවල් වල ප්‍රශ්න ගැටළු විසඳන එක, ගෙවල් වල කරන්ට් බිල් වතුර බිල් ගෙවන්න යන දේවල්ද, මාකට් එකට ගිහලා බඩු ටික ගේන ටිකද, ඔය හැමදේම දරුවෙක්ගේ වැඩ කටයුතුත් එක්ක අපේ වැඩත් තිරනේ. ඒ හැමදේම දැන් සිංගල් මාම් කෙනෙක් වුණාම මම හිතන්නේ අපි කැතට ඉන්න ඕනේ නැහැ. සිංගල් මාම් කෙනෙක් වුණාම ඒකේ නා මේ දුක් විඳින්න ඕනේ නැහැ. එයාටත් එයා මේ ස්වාධීනව ජීවත් වෙන්න ඕන කාන්තාවක් නේ. හරි. මට මේ පුෂ්පිකා දැන් විවාහ සංස්ථාවල ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ඕනම කෙනෙක්ට බොහෝ තැන්වල ඒවා තියෙනවානේ. සෙපරේට් වෙන එකයි ඩිවෝස් වෙන එකයි අතර වෙනස කොහොමද ඔබ දකින්නේ? මොකද ඔබ කිව්ව ඔබ සෙපරේට්. මම සෙපරේට්. ඔව්. මම හිතන්නේ ලහිරු අපි එකට ජීවත් වෙනකොට තමන්ට තමන්ගේ වැරදි අඩුපාඩුකම් පේන්නේ නැහැ ලහිරු. හැබැයි මම හිතනවා අපිට මොනවා හරි ප්‍රශ්න ගැටළු ආව කියන්නකෝ, ආවට පස්සේ අපි සෙපරේට් වෙනවා. සෙපරේට් වුණාම අපි ජීවත් වෙන්නේ එක වහලක නෙමෙයිනේ. අපි තැන් දෙකක ජීවත් වෙන්නේ. එතකොට අපේ ඔළුවට කවුරු මොන දේ කිව්වත්, මොන විදියෙන් බ්‍රේන් වොෂ් කරන්න හැදුවත්, අපි මේ ජීවත් වෙච්ච කාලය තුල හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් එක දරුවත් එක්ක ජීවත් වෙනකොට අපේ මොකක් හරි බැඳීමක් එතන තියෙනවනේ. එතකොට කවුරු මොන දේ කිව්වත් අපි දන්නවා අපි ඒගොල්ලා වෙනුවෙන් කැප කරපු විදිය, අපි සලකපු විදිය, අපි මොන විදියටද අපේ පවුල රැකගන්න අපි කැපකිරීම් කරේ, අපි කොහොමද හැමදේම අපි දරාගෙන හිටියේ, ඒ හැමදේම ඒ දෙන්නට දෙන්න දන්නවා. හැබැයි ඒ වෙලාවේදී දෙන්නට දෙන්න තමන්ගේ වැරදි අඩුපාඩුකම් පේන්නේනේ. සෙපරේට් වුණාම මාසයක් දෙකක් තුනක් හතරක් පහක් යනකොට මේ ඕනම මිනිස්සෙකුට හොඳ කාලෙ වගේම නරක කාලයක් තියෙනවනේ. බෑඩ් පීරියඩ් තියෙනවා. එතකොට අපි මං ඒකයි කිව්ව ගැහණියක් වුණාම ඉවසන්න ඕනේ කියලා ලහිරු. ඉතින් එතනදී මම හිතන්නේ සෙපරේට් වුණාම අපිට උනත් හිතනවා අපි මෙන්න මේ තැනදී
අපි කේන්ති ගත්තා වැඩි. අපි මෙන්න මේ තැනදී අපි මේ විදියට ඉවසන්න තිබ්බා. කියන්නේ හිතන්න වෙලාවක් හම්බ වෙනවද? එතකොට ඉතින් අපි දරුවොත් එක්ක ගැහණියෙක් දරුවොත් එක්ක ඔට්ටු වෙනකොට ඒ එන පීඩනය ඒක අම්මා කෙනෙක් තමයි ලහිරු දන්නේ. ඒක පිරිමියායට ඕක තේරෙන්නේ නැහැනේ. කොච්චර මොන දේ කිව්වත් ගෑනු කෙනෙක් දරුවෙක් එක්ක ඒ ඔට්ටු වෙනකොට තමයි, මොකද මගේ දරුව ඉපදිච්ච දවසේ ඉඳන් වතුර බේසම හදන එකේ ඉඳන් මම තමයි තනියම කරේ. බබාව නාවන එකේ ඉඳන් තනියම කරේ මම. එතකොට මම වැඩ කරන කෙනෙක්ටවත් මගේ ළමයා වඩා ගන්නවත් මම දුන්නේ නැහැ. මම දරුවත් එක්කම තමයි මම වැඩ කරේ. එතකොට ගෙදර වැඩ කරන්න මට සහායට කෙනෙක් හිටියා, ඇන්ටි කෙනෙක්. ඉතින් දරුවත් එක්කම මම හිටියා. එතකොට එහෙම වෙලා තනි වෙනකොට අර තියෙන සීලම දේවල් ටික තනිය ගෑණි තනිම තනියම ගෑනු කෙනෙක්ට ඒ ප්‍රශ්න ගැටළු වලට මුහුණ දෙන්නත් වෙලා මානසික වැටිලා දරුවට කිරි දෙන ටිකේ ඉඳන් උයන පියන එකේ ඉඳන් දරුවගේ කෑමක වෙනම හදන්න ඕනේ. අපේ කෑම වෙනම හදන්න ඕනේ. රෙදිපිලි හොදන වැඩ, ගෙදර වැඩ. ඔය වා හිතන්නකෝ කිරි දරුවෙක් අඬනකොට මට කලන්තේ හැදෙනවා. වොෂ්රූම් එකට යනකොට යන්නේ බයෙන්. අඬනකොට අපි මම මට මතකයි මම සමහරක්ලාට මම වොෂ්රූම් එකට ගිහිල්ලා තිනවා බබා වඩාගෙන. ඒ කාලේ අපිට මතක් වෙනකොට අපි කොච්චර මේ ප්‍රශ්න වලට මූණ දීලාද මෙතන ඉන්නේ කියලා හිතෙනවා. එතකොට ගැහණියෙක් සමහරක්ලාට ඒක ලහිරු එක කියන්න තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ කිරි දරුවෙක් එක්ක මානසික වැටුනහම පෞල් ප්‍රශ්න වලට මූණ දෙන්න ගත්තම මේ මාර විදියට අසරණ වෙනවා ගැහැණි. ඇයි ඔබ දෙවනි විවාහයකට ගියේ නැත්තේ? මම ඇත්තටම ලහිරු කසාද බඳින්න මම කැමති කෙනෙක් නෙමෙයි. මම කසාද බැඳලා දරුවෝ හදලා ඒ එක්ස්පීරියන්ස් එකත් අරගෙන තියෙන කෙනෙක්. මම හිතන්නේ දරුවෙක් නැතුව අපි මිනිස්සේ ගාවට මෙහෙම ගිහිල්ලා මෙහෙම ප්‍රශ්න නම් තවත් කෙනෙක්ගේ දරුවෙක් අරගෙන තව මිනිස්සේ ගාවට ගියොත් කොහොම ප්‍රශ්න ඇති වෙයිද? ඒක තමයි මට හිතෙන්නේ. ඔය හැම දෙෙම දරුවෙක් ඉන්න අම්ම කෙනෙක් ගාවට පිරිමි කෙනෙක් ලඟ වෙන්නේ ආදරයට නෙමෙයි ලහිරු. ආසාවකට. ලිංගිකත්වයද? ලිංගිකත්වය. නැත්තම් ඒක උපරිම මාස 6ක් අවුරුද්දක් යනකොට ඒ හැමදේම නැති වෙලා යනවා. ඊට පස්සේ කියන්න ගන්නවා, ඔයා ආවේ දරුවෙක් එක්කනේ, ඔයා ආවේ මෙහෙමනේ කියලා කියන්න ගන්නවා. සමහරට තවත් ළමෙක් හදන්නත් වෙයි. ඊට පස්සේ තවත් ළමෙක් හදන්න ගත්තම ඒ පුද්ගලයාත් එක්ක ඊට පස්සේ ඔන්න එතන ගස්ඨණයක් ඇති වෙනවා. අර දරුවා වෙන තාත්තෙක්ගේ දරුවෙක්, මේ දරුවා අර තාත්තගේ දරුවෙක්. එතකොට දරුවෝ දරුවෝ අතර ගස්ඨණ ඇති වෙනවා. ඔයා මගේ දරුවට සලකන්නේ, ඔයා අර දරුවට සලකනවා, ඔයා එයාට කැම ටික වැඩිපුර දෙනවා, ඔයා මෙයාට දෙන්නේ නැහැ. ඔන්න ඊට පස්සේ තව තවත් ප්‍රශ්න. ඉතින් ලහිරු, ඔය තියෙන ප්‍රශ්න निराකරණය කරගන්නවා මිසක් අපි තව තවත් ප්‍රශ්න දාගන්න ඕනේ නැහනේ. මම හිතන්නේ සිංගල් මාම් කෙනෙක් විදියට මම ඕනම ගැහණියෙක්ට මන් දෙන එකම අවවාදය තමයි අපි කාගෙන්වත් ඩිපෙන්ඩ් වෙන්න ඕනේ නැහැ. ගැහණිය කියන්නේ ශක්තිමත්. මේ ලෝකෙට දරුවෙක් බිහි කරන වේදනාව අම්ම කෙනෙක්ට දරා ගන්න පුළුවන් ඒ ශක්තිය ගැහණියෙක්ට තියෙනවා නම් අපි අංග සම්පූර්ණයි නම් අපේ අත් දෙක, කකුල් දෙක, අපිට මේ ලෝකය දකින්න මේ ඇස් දෙක, මේ පාට දකින්න ඇස්, අපිට මේ හැමදේම ඇහෙන්න කන් දෙක දීලා තියෙනවා නම් අපිට කතා කරන්න, අපිට ගොත ගහ ගන්න නැතුව අපිට ශබ්ද නගා කතා කරන්න පුළුවන් නම් අපිට නැගිටලා ඇවිදගෙන යන්න පුළුවන් නම් අත් දෙකෙන් වැඩ ටික කරගන්න පුළුවන් නම් අපි ඇයි අපි කාගෙන්වත් ඩිපෙන්ඩ් වෙන්නේ? මේ ලෝකෙට බිහි වෙන හැම කෙනාටම තමන්ට ආවෙනකු හැකියාවන් තියනවා ලහිරු. මේ කවුරුත් අහකට දාන්න දෙවියන් වහන්සේ මේ ලෝකෙට මේ දරුවන්ව මේ මිනිසුන්ව උපද්දලා නැහැ. ඒ හැම කෙනාටම තමන්ට උරුම වෘතියක් තියෙනවා. මේ ලෝකයේ පැවැත්මට හැම වෘතියක්ම ඕනේ ලහිරු. මම හිතන්නේ තමන් අංග සම්පූර්ණ මිනිසෙක් නම් අපි ජීවිතය ගැන අපි
පසුතැවිලි වෙන්න ඕනේ. හරි. පුෂ්පික මට මේ මේ පෞද්ගලික ඔබේ ජීවිතයේ තියෙන අත්දැකීම් එක්ක මට මේකට උත්තරයක් ඕනේ. දැන් ඔබ ඔබේ විවාහය දෙදරා ගියාට පස්සේ ඔබ මේ ශ්‍රී ලංකාව වෙච්ච කෙනෙක්. ඒතර බොහොම සුරූපී තරුණියක්. වයස අවුරුදු 20 ගානක කෙල්ලෙක්. කොහොමද විශේෂම දැන් ලිංගික ආකර්ෂණය කියන දේ වට පිටින් එන්න පුළුවන් ඕන තරම් සමාජ මාධ්‍ය ප්‍රබලයි. ඔබව දකින ඔබට වෙච්ච සිදුවීම් මාධ්‍ය ඔස්සේ යනවා. මේක සමාජගත වෙනවා. දැන් මේ තියෙන ඇට්‍රැක්ෂන් එකෙන් ඔබ කොහොමද ඇත්තටම මුහුණ දුන්නේ? මෙහෙමයි ලහිරෝ. ඇත්තටම මම මේ ප්‍රශ්නේ අහන්නේ සමාජයේ මෙවැනි සිදුවීම් අපි අහලා තියෙන නිසා. බොහෝ වෙලාවට එවැනි කාන්තාවක් කෙරෙහි බලාගෙන ඉන්නවා බොහෝ දෙනෙක් හම්බ වෙන්න, එකතු වෙන්න, නැත්තම් සම්බන්ධතාව පවත්වන්නට. ඔබ ඔබට ඔබ සුවිශේෂී අතරේ ඔබ මේ ශ්‍රී ලංකා කෙනෙක් ඔබේ තියෙන සුන්දරත්වයත් එක්කව. අනිවාර්යෙන්. මෙහෙමයි ලහිරෝ. අපි වගේ කාන්තාවෝ සෙපරේට් කියලා දැනගත්ත ගමන් ගොඩාක් දෙනෙක් අපි පස්සෙන් එන්න හදනවා, එනවා. ඒක නෑ කිව්වොත් බොරුවක්. අපි දැනගන්න ඕනේ බුද්ධිමත් ඉදියට අපි දැනගන්න ඕනේ අපි සෙපරේට් නම් අපිට දරුවෙක් ඉන්නවා නම් දරුවගේ අනාගතය ගැන අම්මා කෙනෙක් විදියට හිතනවා නම් අපි දැනගන්න ඕනේ ඔළුව කල්පනා කරලා වැඩ කරන්න. කබලෙන් ලිපට වැටෙන්න බෑනේ අපිට. දවල් වැටිච්ච වලේ රෑ වැටෙන්න බෑනේ. මම හිතන විදිය මම මේ කියන්නේ. මන් දන්න අනිත් කට්ටිය හිතන විදිය. අපි දැනගන්න ඕනේ මොකද දවල් වැටිච්ච වලේ රෑ වැටෙන්න බෑනේ. කබලෙන් ලිපට වැටෙන්නත් බෑනේ. එතකොට අපි දැනගන්න ඕනේ අපිට ඇති වෙලා තියෙන ප්‍රශ්න මොනවාද? අපිට දරුවෙක් ඉන්නව නම් දරුවගේ අනාගතය ගැන හිතනවා නම් අපිට බුද්ධිමත්ව වැඩ කරන්න වෙනවා. මොකද අපි අපේ ජීවිතේ අපි සෑහෙන දුරක් අපි ගෙවලා ඉවරයිනේ. දරුවන්ගේ අනාගතේ අපි හිතන්න ඕනනේ. එතකොට මම හරි පරිස්සමට ජීවත් වෙන කෙනෙක් ලහිරෝ. මම ගොඩාක් දුරදිග බල්ලා ජීවත් වෙන කෙනෙක්. මං හරියට මං මෙහෙමයි මම කියන්නේ මම සර්ව සම්පූර්ණයි කියලා. මම ගොඩක් වෙලාවට මං ඔළුව කල්පනා කරලා මං වැඩ කරන තීන්දුව తీරන ගන්න කෙනෙක්. ඉතින් අපිට මම දන්නවා මම ලස්සනයි. මගේ මට උනත් එක එක යෝජනා නොයෙකුත් යෝජනා හම්බ වෙනවා. නැතුව නෙමෙයි. හැබැයි ඒ හැමදේම අද කාලේ ලහිරෝ කතාවක් තියෙන අම්මා තාත්තවත් විශ්වාස කරන්න බැරි සමාජයක් කියලා. එතකොට අපි කසාද බැඳලා දරුවෝ හදලා අපිට මෙහෙම ප්‍රශ්න වෙනකොට අපිට සමහරක් වෙලාවට අපි ඉතින් හොඳ කෙනෙක් ආවත් අපි ඉතින් ප්‍රතික්ෂේප කරන වැතිනේ. මොකද අපිට ඇති වෙලා තියෙන මේ අපි ගත්ත අත්දැකීම් එක්ක අපිට හරි බයයි. මොකද ප්‍රශ්න පිට ප්‍රශ්න දාගන්නත් බෑනේ. නොයෙකුත් ප්‍රශ්න ඉතින් අපිට ආවොත් අපි තවත් මානසික පීඩනයකට අපි ලක් වෙන්න වෙනවනේ. එතකොට මම හිතන්නේ එනවා යෝජනා එනවා නැතුව නෙමෙයි. මේ එතකොට මේ අපි දැනගන්න ඕනේ හැමදේම ඔළුව පාවිච්චි කරලා මේ කෙනා මොනාට දෙන්නේ, මොන වගේ කෙනෙක්ද, ඒ කෙනා ගැන හොයලා බලලා, එයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක ගැන හොයලා බලලා, පවුල් පරිසර හොයලා බලලා එහෙම හොයලා බැලුවොත් ඉතින් අපිව අමාරුවේ වටන්න හම්බ වෙන්නේ නැහැනේ. මොකද අපිට අත්දැකීම් තියෙනවානේ. ඒ නිසා මම හිතන්නේ අපි හැමතිස්සෙම හොයලා බලන්න ඕනේ හැම කෙනා ගැනම ආශ්‍රය කරන්න කලින්. දැන් අපි දැක්ක දෙයක්නේ පහුගිය කාලේ විශේෂයෙන්ම මේ ශ්‍රී ලංකාව වෙච්ච බොහෝ දෙනෙක් ඉන්දියාවට ගියා. දැන් ජැක්ලින් ගියා, ගම්මයා යම් කාලයක් ඉන්දියාවේ ගත කර අවස්ථාවන් කිහිපයක් ඇයට හම්බ වුණා. ඔබ ඉන්දියාවට ගියේ නැද්ද? එහෙම උත්සාහ කරේ නැද්ද? උත්සාහ කරේ නැහැ කියන්නේ ලහිරු මම ඇත්තටම රඟපාන්න මම දක්ෂ කෙනෙක් නෙමෙයි. රඟපාන්නමට නොයෙකුත් ආරාධනාවට ලැබිලා තියෙනවා. මොකද මම රඟපාන්න දක්ෂ කෙනෙක් නෙමෙයි. හැබැයි මම ඉන්දියා ගියා මේ 2013 වල මම Top Model of the World තරගාවලියට මම යන්න ඕන හින්දා මේ මොඩලින් කියන්නේ ප්‍රොෆෙෂන් එකක්නේ, වෘත්තියක්නේ. අපි වෘත්තිමය මට්ටමින් අපි නිරූපණ ශාස්ත්‍රය අපි ඉගෙන ගන්න ඕනේ. අපි මේ නිරූපණ ශාස්ත්‍රයට සාධාරණීෂ්ට කරන්න නම් අපි ඒක වෘත්තිමය මට්ටමින් අපි ඉගෙන ගන්න ඕනේ. ඒ නිසා මම ඉන්දියාවලට ගියා. මම ඉගෙන ගත්තා. ඉගෙනගෙන තමයි මම ඊජිප්තුවල පැවැත්වුණා Top Model of the World කියලා පජන්ට් එකක්. මම ඒකට ගියා. නැතුව මට ඉන්දියා ගිහලා මට රඟපාන්න මට එහෙම ආසාවක් තිබුණේ නැහැ. ඔබ ඊට වඩා ඔබ ආසයි දේශපාලනයට? මම දේශපාලනයට මම ආසයි. ඇත්තටම මම ආසයි. මොකද දේශපාලනය කියලා කියන්නේ ඇත්තටම ඉතින්
දේශයට ආදරය කරන දේශය පාලනය කරන පාලකයින්ට තමයි දේශපාලඥයක් කියලා කියන්නේ. ඉතින් මම හිතන්නේ ඉතින් අපි ඡන්ද ඉල්ලන්නම අවශ්‍ය නැහැ අපි දේශපාලනය කරන්න. නමුත් අපිට තියෙන අත්දැකීම් එක්ක රටක් නියෝජනය කරපු කාන්තාවක් විදිහට මම හිතනවා මම හරි කැමති. මට මං ආසයි කෙනෙක්ට දෙයක් කියලා දෙන්න, කාගේ හරි ජීවිතයක් ගොඩනගා ගන්න, ඒගොල්ලන්ට කතා කරන්න, ඒගොල්ලන්ට අවවාදයක් දෙන්න පුළුවන් නම්, ඒගොල්ලන්ට ඇඩ්වයිස් එකක් දෙන්න පුළුවන් නම් මං හරිම ආසාවෙන් කරන දෙයක්. ඔබ පොළොන්නරුව නිසා විශේෂයෙන්ම ඔබට මොන තරම් අත්දැකීම් සහ සිදුවීම් ඇති, විශේෂයෙන් මේ අලිමිනිස් කෙටුම වගේ දේවල් කොහොමද අලිමිනිස් කෙටුම ප්‍රශ්නෙදී ලහිරු ගොඩක් දෙනෙක් අපිත් එක්ක පොළොන්නරුවෙදිත් අපිට කතා කරලා තියෙනවා. ඉතින් ඇත්තටම කිව්වොත් ලහිරු ඒ ප්‍රශ්නෙදී නම් කැලෑවේ ඉන්න අලින්ට අපි කැලෑවෙන්න දෙන්න එපැයි. ඒගොල්ලන්ගේ භූමියට ගිහිල්ලා අපේ මිනිස්සු ගිහිල්ලා ගෙවල් හදාගත්තාම ඉතින් අලිමිනිස් කෙටුම ඇති වෙනවා. එතකොට අපි දැනගන්න ඕනේ එක්කෝ කැලෑවින් අලි ටිකව දාන්න එනවා නගරෙට, නැත්නම් නගරේ ඉන්න මිනිස්සු ටික යන්න එනවා කැලෑවට. ඉතින් ඕක තමයි මෙතන ඇති වෙලා තියෙන ප්‍රශ්නේ. ඒ වගේම මම හිතන්නේ මේ ප්‍රශ්නෙට මේ මිනිස්සුන්ටත් ඉතින් ජීවත් වෙලා ඉන්න ගෙදරක් එහෙමත් එපැයි නේද, ඉඩම් කඩම් එපැයි, වගා කරගෙන ජීවත් වෙනුනේ. ඉතින් මම හිතන්නේ ඒ මිනිස්සු වෙනුවෙන් ගවර්මන්ට් එකට වුණත් පුළුවන් දෙයක් කරන්න. මේ ඒගොල්ලන්ව ඒ අලි ජීවත් වෙන පැත්තෙන් එළියට අරගෙන ඒ මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් අපිට පරිසරයේ තියෙන තැනක අපි ඒගොල්ලන්ට ඉඩකඩම් දීලා ගෙවල් හදාගන්න දුන්නොනම් ඔය අලි මිනිස් කෙටුම ප්‍රශ්නේ මං හිතන්නේ ඔච්චර ලොකු ප්‍රශ්නයක් කියලා. ඉතින් ගොඩක්ම හේතුව ඉතින් අලියෝ ඉන්න පැත්තට මිනිස්සු ගියාම ඉතින් ඔය වගේ ප්‍රශ්න ඇති වෙනවා. දැන් කොහොමද ඔබ ගොඩක් අඩ ඉන්ස්ටාග්‍රෑම් එකේ මම දකින්න ඔබ වැඩිපුර ඔබ සමාජ මාධ්‍ය ගත්තම ඉන්ස්ටාග්‍රෑම් එකද පාවිච්චි කරන්නේ? ඔව් මං ගොඩක් වෙලාවට ඇක්ටිව් ඉන්ස්ටාග්‍රෑම් එකේ. Facebook හේතුවක් තියෙනවද ඒකට? හේතුවක් නැහැ. මොකද ඉන්ස්ටාග්‍රෑම් එකේ ඇත්තම කිව්වොත් මගේ මේ ලහිරු 164,000 මට ෆෑන් බේස් එකක් තිබ්බා. ඇත්තම ලහිරු 164,000 මට ෆෑන් බේස් එකක් තිබ්බා ඉන්ස්ටාග්‍රෑම් එකේ. ඒක ඒ ප්‍රොෆයිල් එක හැක් කරා. ඊට පස්සේ ෆේස්බුක් එකෙත් 55,000 වගේ ෆලෝවර්ස්ලා හිටියා. ඒ ප්‍රොෆයිල් එකත් හැක් කරා. ඒ කියන්නේ හිතාමතා වෙච්ච දෙයක්ද? කරපු දෙයක්ද? කරපු දෙයක්. ඉතින් ඒ නිසා මේ අන්තිමේදී මම ආයෙත් අලුත් ප්‍රොෆයිල් දෙකක් හදාගත්තා. හදාගෙන ඉතින් ගොඩක් වෙලාවට ඉතින් මම දැන් පේන්නේ නැහනේ. ඒ කියන්නේ මම දැන් වැඩිය මුකුත් දැයිට කලින් මම නිවේදනය කරලා තියෙනවා පෞද්ගලික නාලිකාවක. ඊට පස්සේ අපි ඉඳලා හිටලා අපි මම හොබි එකක් විදියට මම වැඩ කරලා තියෙනවා. ඉතින් එතකොට අපිව මිනිස්සු අපේ ෆෑන්ස්ලා අපිව දකින්නේ ෆේස්බුක් ඉන්ස්ටාග්‍රෑම් නිසානේ. එතකොට මට ආදරය කරන පිරිසක් ඉන්නවා, මම හරහා මගේ දරුවට ආදරය කරන පිරිසක් ඉන්නවා. ඉතින් මම මගේ ප්‍රොෆයිල් එක හැක් කරාට පස්සේ මට ගොඩාක් දෙනෙක් මාව හොයලා තියෙනවා. පුෂ්පිකාට මොකද උනේ, පුෂ්පිකාගේ ප්‍රොෆයිල් එකට මොකද උනේ, මගේ පුතාට ගොඩක් දෙනෙක් ආදරෙයි. ටැවෝන් මොකද මම ස්ටෝරිස් ගොඩක් අප්ලෝඩ් කරනවා. ඉතින් ටැවෝන්ගේ කතාව මම එයත් එක්ක කොහොමද කාලය ගත කරන්නේ මං හැමදේම මම අප්ලෝඩ් කරනවා ස්ටෝරි වල. ඉතින් ගොඩක් දෙනෙක් ඉතින් ඕක නිසා තමයි මාව ඉන්ස්ටාග්‍රෑම් එකේ මේ මාව බලන්නේ. මේ දරුවටත් ගොඩක් ආදරෙයි ගොඩක් දෙනෙක්. ඒ වගේම මටත් ආදරෙයි. මගේ පොඩි ගාඩන් එකක් තියෙනවා, ඒකටත් ආදරෙයි. ඉතින් ගොඩක් දෙනෙක් ඉතින් හරි ආසයි. ඉතින් මම ගොඩක් දෙනෙක් හිතනවා මොකද ලහිරු මම ඉන්ස්ටාග්‍රෑම් ෆේස්බුක් එකේ ඉන්න විදිහටම තමයි මගේ සාමාන්‍ය ජීවිතේ. සමහර කට්ටිය ඉන්නවානේ සෝෂල් මීඩියා වලට ආවහම වෙන කෙනෙක්, පෞද්ගලික ජීවිතේ තව කෙනෙක්. නෑ මම ඒ දෙකම එක්කෙනා. මගේ වෙනසක් නෑ. මම හැමදේම ඉතින් ඕන කෙනෙක්ට ඒක තේරෙනවා. මං ඉන්ස්ටාග්‍රෑම් එකේ ස්ටෝරි දාද්දී උනත් මගේ සැබෑ ජීවිතය තමයි මම දාන්නේ. ඉතින් වෙනසක් නෑ. වෙනසක් නෑ. ඉතින් ගොඩක් දෙනෙක් මට ආදරය කරනවා, මගේ දරුවට ආදරය කරනවා. ඒක මට ලොකු ආශිර්වාදයක්. ඉතින් ගොඩක් දෙනෙක් මට මැසේජ් එවනවා මගේ දරුවට, මගේ මම කරන කැපකිරීම, මගේ දරුවා මම හොඳට හදන විදිය ගැන අගය කරලා, ඔයා වගේ අම්ම කෙනෙක් හරිම ආදර්ශමත්. මම ඉතින් මගේ දරුවව හොඳ විදියට හදනවා. හරි. මට මේකට උත්තරයක් දෙන්න. වර්තමානයේ තියෙන මේ සමාජ මාධ්‍ය ගත්තම වර්තමානයේ අවුරුදු
දහටේ විස්සේ තරුණියන් මේ සමාජ මාධ්‍ය නිසා කොයි වගේ ප්‍රශ්න ඔබ දකින්නේ, කොයි වගේ අභියෝගවල දොහුන් මුහුණ දෙන්නේ? මොකද ඔබේ අවුරුදු 18 20 මේ වගේ සමාජ මාධ්‍ය තිබ්බේ නැහැ නේ පුෂ්පිකා? ඔව්. වර්තමානයේ සම්පූර්ණයෙන්ම එක වෙනස්නේ. ඔව්. මම හිතන්නේ ලහිරෝ නැත්නම් ඒකට කොහොමද මුහුණ දෙන්න ඕනේ ඔබ හිතන විදිහට? ඒක ඇත්තටම කතා කරන්න හොඳ දෙයක්. ඇත්තටම මම හිතන්නේ ලහිරෝ සෝෂල් මීඩියා. සෝෂල් මීඩියා කියලා කියන්නේ ඇත්තටම හොඳ දෙයක්. හැබැයි ලංකාවේ අය මේක හරි විදියට හසුරවන්න දන්නේ නැහැ. මේක දවැන්ත දෙයක් කරන්න පුළුවන් දෙයක් නේ සෝෂල් මීඩියා කියන්නේ. අද දැන් ඉස්සර මේ ස්ටාර් කෙනෙක් එන්න රියැලිටි ප්‍රෝග්‍රෑම් එකක් ඕනනේ. ඉස්සර තිබුණනේ සුපර් ස්ටාර් ගායකයෝ බිහි වෙනවා, ඊට පස්සේ නර්තනයෙන් කවුරු හරි කෙනෙක් බිහි වෙනවා, රංගනයෙන් තව කවුරු හරි කෙනෙක්. දැන් ඉතින් රියැලිටි ප්‍රෝග්‍රෑම් අවශ්‍ය නැහැනේ සෝෂල් මීඩියා හරහා. දැන් මං දකින මං හිතන්නේ අර TikTok කියලා දෙනවා. මං හිතන්නේ මම මේ රටේ ජනාධිපති වුණොත් මම මුලින්ම බෑන් කරන්නේ TikTok එක. මොකද මම මේ මෑතකදී මම දැක්කා ඇත්තටම හරිම ලැජ්ජයි කියන්න ලහිරු. ගැහැණු ළමයි අවුරුදු 14 15 කතා කරන දේවල් වලට ඇහුම්කන් දුන්නොත් හරිම ලැජ්ජයි. අපි දැක්කා ආසන්නයේදීම හඬපට කිහිපයක්. හඬපට ඒ දේවල් අහනකොට අවුරුදු 14යිනේ. ළමයි ගැහැණු ළමයි කතා කරන දේවල්. ඉතින් මම හිතන්නේ මේක මේ හැම දෙයකටම දෙමාපියොත් වග කියන්න ඕනේ, ගුරුවරුත් වග කියන්න ඕනේ මේ දේවල් වලට. ඉගෙන ගන්න දරුවෙකුට මොකටද ෆෝන්? මොකටද ෆෝන් ලහිරු? හරි අම්මා කෙනෙක් නම්, හරි තාත්තා කෙනෙක් නම් කියන්න ඕනේ ඉගෙන ගන්න ළමයින්ට ෆෝන් අවශ්‍ය නැහැ. ඔයා හොඳට ඉගෙනගෙන ඔයා රස්සාවක් කරන දවසට ඒ ගන්න පළවෙනි පඩියේ ඔයා ෆෝන් එකක් ගන්න පුතේ. මගේ දරුවට මගේ ෆෝන් එක දෙන්නේ නැනේ ලහිරෝ. මම මට දරුවගේ කොණ්ඩයක් කපා ගන්න ඕන ලාවට පොඩ්ඩක් ළමයා පොඩ්ඩක් මෙල්ල කර ගන්න ඕන ලාවට මම පොඩ්ඩක් YouTube එකේ කාටුන් එකක් දාලා දෙනවා කොණ්ඩ ටිකක් කපා ගන්න. ඒ ඇරෙන්න මම කොයි වෙලාවකවත් මගේ දරුවව ගේම් වලට පුරුදු කරලා නැහැ. ෆෝන් එක මන් දෙන්නේ මම දකිනවා ගොඩක් දෙම. පුතා ඊළඟින්ද නැද්ද? දෙන්නේ නැහනේ. දුන්න කාලේ තිබුණා පොඩි කාලේ, දැන් දෙන්නේ නැහැ මම. අපි ඒකට ඒ ළමයාව පුරුදු කරොත් තමයි ඒ ළමයා ඒ දේවල් ඉල්ලන්නේ. අපි උගන්න ඕනේ, අපි පොඩි දරුවන්ව පොඩි කාලේ ඉඳන් උගන්වන්න ඕනේ no mean no, yes mean yes. ඕනනම් ඕ නෑ නම් නෑ, බෑ නම් බෑ. ඒ දේවල් අපි ළමයින්ට කියලා දෙන්න ඕනේ. එතකොට ළමයි එන්නේ නැහැනේ දේවල් ඉල්ලන්න. අද ඉගෙන ගන්න ළමයාගේ අතේත් ලහිරු මේ ඩිජිටල් ෆෝන් එකක් තියනවානේ. ඉතින් ළමයි ඉගෙන ගනේද? අර TikTok එකට ගිහලා මන් දකිනවා දෙයියනේ මේ වෙන වැඩක් නැති කට්ටිය තමයි TikTok කරන්නේ. ඇත්තටම වැඩකට ඇති දෙයක්ද? බොහොමත්ම සුදුසුන්ත වෙනවා ස්ටෑන්ඩ් බයි විත් ලහිරු වැඩසටහනට සහභාගී වීම පිළිබඳ අවසාන වශයෙන් දැනගන්න කැමතියි. ඔබ ලොකුම අභියෝගෙට මුහුණ දෙන්නේ අම්මගේ චරිතය කරද්දිද නැත්නම් තාත්තගේ චරිතය කරද්දිද පුතාගේ? ඔය දෙකම කරන්නේ තනියම මමනේ ලහිරු. ඔය දෙකම කරන්නේ මම. හැබැයි මම දැන් ඒකට මම හැඩ ගැහිලා ඉන්නේ. අමාරුයි, ලොකු අභියෝගයක්. හැබැයි මගේ දරුවව අවුරුදු 4ක් යනකම් මට අමාරු කාලේ මට උදව් කරේ මගේ අම්මා තාත්තා, මගේ සහෝදර සහෝදරියෝ, මගේ ළඟින් හිටපු මගේ යාළුවා. ඒ වගේම මට වැඩ කරන්න, මගේ දරුවා බලන්න, මගේ ගෙදර වැඩ කරන්න මට උදව් කරපු වැඩ කරන අය. අදටත් මං ඒ අය කවදාකවත් මං අමතක කරන්නේ නැහැ. හරි. මට මේකට උත්තර දෙන්න වැඩසටහන ඉවර කරන්න කලින් ඔබ වැනිම දරුවන් එක්ක තනි වෙච්ච අම්මලට තරුණියන්ට සමහරට විවාහ නොවී වෙන්නත් පුළුවන්. මොනවද ඔබට කියන්න තියෙන්නේ? ඒ අයට මම කියන්න තියෙන ලහිරු ඇත්තටම කාන්තාවක් විදියට බැඳත් නොබැඳත් බඳින දේ බඳින ඒ ගන්න තීරණේ තමන්ට ආදරය කරන තමන් කරන වෘත්තියට දිගටම කරගෙන යන්න සපෝට් එක දෙන කෙනෙක්ව තමන්ගේ පවුල් පරිසරයට ගැලපෙන කෙනෙක් විශේෂයෙන් කතා කරන ලහිරු වේදේ. ඉස්සර කාලේ තිබුණ ලහිරු කසාද බඳිනකොට මේ කුලමල ભેද පොරොන්දන් ගලපනවා කියන්නේ ඒව ඇත්ත.
මොකද ඒ දේවල් පවුල් පරිසරය අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. තමන් කසාද බඳින කෙනාගේ පවුල් පරිසරයත් අනිවාර්යෙන් එක ටේබල් එකේ ඒ පවුල් දෙක එකට කන්න බොන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ අර අදහස් කුලමල ભેද ඒ දේවල් බලපාන. මම කියන්නේ ඒ හැමදේම ගැලපෙන දෙමාපියොත් එක්ක අනිත් දෙමාපියොත් එක්ක එකට ඒ දෙමාපියෝ ගැටෙන්න පුළුවන්. එක ටේබල් එකේ වාඩිලා කන්න පුළුවන්. තමන්ට ආදරය කරන තමන්ගේ වෘත්තිය දිගටම කරගෙන යන්න සපෝට් කරන කෙනෙක්ව කසාද බඳින්න බැන්දත් නොබැන්දත් තමන් හොඳට ඉගෙන ගන්න කාලේ ඉගෙනගෙන තමන්ගේ ඒ දරපු ඒ ඉගෙන ගන්න දරපු කැපකිරීමෙන් තමන් රස්සාවක් කරන්න. ඒ රස්සාව කරලා හම්බ කරන්න තනියම. හම්බ කරලා ඉතුරු කරගන්න. කසාද බැන්දත් ජොබ් එකෙන් අයින් වෙන්න එපා. කසාද බැඳලා සෙපරේට් වුණත් වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මට වෙච්ච දේ මගේ හතුරෙකුටවත් මම වෙනවට කැමති නෑ ලහිරු. හැබැයි මම කියන්නේ තමන් හම්බ කරගත්තොත් තමන්ට තම හිසට තම සෙවණැල්ල. අපිට අම්මා තාත්තත් නැති වෙන කාලයක් එනවා. එතකොට තමන්ගේ අත් දෙක කකුල් දෙක ශක්තිමත් තියෙන කාලේ ලහිරු අපේ ෆයිනෑන්ෂල් පැත්ත තමන්ගේ ආර්ථිකය තමන් විසින් තමන් හදාගත්තොත් අපිට මිනිස්සු අවශ්‍යත් නැහැ. අපි කාගෙන්වත් යැපෙන්න ඕනෙත් නැහැ. අපිට ලස්සනට ගෞරවාන්විතව අපිට අපේ දරුවවත් හදාගෙන අපිට ජීවත් වෙන්න පුළුවන්. බොහොම ස්තුතියි වැඩසටහනට සහභාගී වුණාට. බොහොම ස්තුතියි. ගන්නත් දැනගන්න ඕනේ. ඉතින් හෙලිදරව් වැඩසටහනට TV back to school on track වෙනින්ද ස්වාස්. නෑ අපි මේ ලෝකල් සිස්ටම් face to face වැඩසටහනක්.